ස්ත්‍යා පරීක්ෂණ මේ පෞද්ගලික අංශයෙන් සිදු කරන්න මේ අවසර ඉල්ලලා තියෙනවා සහ කරගෙන යනවා. ඒ ඒ සම්බන්ධව ඇත්තට මොන මොන වගේ අදහස් අද දරන්නේ? කියන්නේ මේ මේක නිවැරදිව කරනවද, මේක හරියාකාරව වෙනවද, නැත්නම් මේ එක්කෙනෙක් පොසිටිව් වෙනවා අනෙක් එක්කෙනා නෙගටිව් වෙනවා, මේ වගේ තත්ත්වයක් තියෙනවා. ඔව්, මේ ක්‍රියාවලිය ඔය අපි කියන චෝදනාවන් අඳුරගන්න හොඳ තැනක් නියෝග. දැන් උදාහරණයකට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ රසායනාගාරයක් හදන්න ඕනේ කියලා අපි කියනවා අප්‍රේල් මැයි මාසවල ඉඳලා. එතකොට මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ බරපතල විදිහට හිටපු නිලධාරීන් මේක ප්‍රතික්ෂේප කරනවා. වාසනාවකට අලුත් සෞඛ්‍ය ලේකම්වරයා ආව ගමන් අපි මේ පණිවිඩය දුන්නාම ඔහු ජනාධිපතිතුමාට මේ පණිවිඩය කියලා මේක හදන්න ඕනේ කියන තැනට එනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ 99.99%ක්ම අදටත් මේකට විරුද්ධයි. දැන් මේ රටේ කොරෝනා තත්ත්වය නිකම්ම මේ උඩුදුවන්න ඇති කරා කියලා හිතෙන්නේ නැද්ද? මෙහෙමයි. එහෙම අපි චෝදනාවක් කරන්නේ නැහැ. මොකද ලෝක වසංගතයකදී අපිට මේක සම්බන්ධයෙන් අහවල් පුද්ගලයා වගකිය යුතුයි, අහවල් පුද්ගලයා වගකිය යුතුයි, එහෙම කරා නම් මෙහෙම වෙයි කියනවා තරම් අවිද්‍යාත්මක ප්‍රකාශ අපි කරන්නේ නැහැ. නමුත් අපි කියන්නේ අපිට කරන්න පුළුවන් දේවල් අපි කරේ නැහැ කියලා කියන්නෙත් නැහැ. අපේ චෝදනාව හරි නිශ්චිතයි. අපි පරක්කු වෙලා කරේ. ඒ පරක්කු වෙලා කරන්න මේ තාක්ෂණික උපදෙස් දෙන කණ්ඩායම් වල ගතානුගතික සිතුවිලි බලපෑවා. ඉතින් ගත යුතු තැන්වල තීරණ නිවැරදිව ඉක්මනින් ගත්තේ නැහැයි කියලා චෝදනාව එල්ල කරන්න. පැහැදිලියොම කලට වෙලාවට තීරණ ගැනීමේ ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක ඒක ආණ්ඩුවද වගේ කියන්න ඕනේ, ඇමතිවරුද වගේ කියන්න ඕනේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙන කවුරුද කියන එකේදී අපිට පැහැදිලිව නිර්ණායකයක් තියෙනවා. මේ යොදව ගන්න තාක්ෂණික කමිටු වලින් අර ඉස්සරහට ගිහිල්ලා මේ සාමාන්‍ය ආකෘතියෙන් පිටත්ව ගිහිල්ලා අලුත් තාක්ෂණය ගැන බලලා ඒ තාක්ෂණයට ගැළපෙන විදිහට මොනවද අපි අලුතෙන් යොදවන්න ඕනේ කියන එක හිතන්නේ නැතුව Taman සම්ප්‍රදායිකව මල්ලේ බැඳගෙන ආපු ප්‍රතිපත්ති තීරණ ටිකක් එක්ක අලුත් තාක්ෂණයක් නැතුව වැඩ ක්‍රියාත්මක කරන තත්වයක් තමයි අපිට පේන්නේ. ඒකට වග කියන්න ඕනේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික කමිටු. මොකද දැන් අපි උදාහරණයක් ගමුකෝ. දැන් අපි විශේෂඥ වෛද්‍යවරයෙක්ගෙන් බලාපොරොත්තු වෙනවා නම් මේක සම්බන්ධයෙන් අලුත් තාක්ෂණය, ඒක වැරදි. විශේෂඥ වෛද්‍යවරු කියන්නේ අලුත් තාක්ෂණය ගැන හදාරන කණ්ඩායමක් නෙවෙයි. ඒක තියෙන්නේ ඉංජිනේරුව අතේ. එතකොට ඒ පාර්ශවයේ සම්බන්ධ වෙන්නේ නැත්තම්, ඒ තාක්ෂණයේ අතපත ගාන වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයෝ සම්බන්ධ වෙන්නේ නැත්තම් අපිට කියන්න බෑ කොහොමද මේක තාක්ෂණිකව ඉස්සරහට ගෙනියන්නේ. හැබැයි සායනිකව මේක ඉස්සරහට ගෙනියන්න ඒ විශේෂඥ වෛද්‍යවරු අත්‍යවශ්‍යයි. එතකොට මේ වගේ කාර්යයන් එක එක්කෙනාගේ ප්‍රවීණතාවයන්, නිපුණතාවයන්, අවශ්‍යතාවයන් තියෙනවා. එක පාර්ශවයක් ගත්තාම ඔහු වැඩ කටයුතු කරන්නේ ඔහුගේ දැනුම සහ කල්ප සහ කැමැත්තවල් අනුව. ඔබ කියන